අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මිනුවන්ගොඩ ඇඟලු කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව තව දුරටත් ඉහළට මන්නාරමේ හුදකලා කළ ගම්මාන දෙක යලි ජනතාව සඳහා විවෘත කරයි මේ දිනවල පැතිරෙන කොවිඩ් වෛරස් විශේෂයේ ඉතා ලෙහෙසියෙන් පුද්ගලයෙකුට බෝවන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියයි. කොරෝනා මර්ධනයේට ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් හෙළවසුවක්. විස්ස අහිත කරයි. සම්මත කරන්න එපා. ශ්‍රී ලංකා අමරපුර රාමාඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව රජයට අවධාරණය කරයි. විසිබල සංශෝධනය පිළිබඳ මහා සංග්‍රහත්නේ අදහසට සමගි ජනබල වේගී සුවිශේෂී අවධානය. විස්ස පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ පසු සංශෝධන ගෙනෙනවා. ඇමති ජීඑල් කියයි. හිටපු ජනපතිගේ සාක්ෂි අහන්න පූජිත් හේමසිරි සහ නිලන්ත පාස්කු කොමිසමට. ගවමස් ආහාරයට ගැනීමෙන් සිදුවන තවත් අහිතකර සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් තොරතුරු හෙළි කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව විසිපන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිසේත් රටට අවශ්‍ය නොමැති බව ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනිකායේ අධිකරණ සංඝ නායක පූජ්‍ය මහාචාර්ය අත්තංගනී රතනපාල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. විස්ස නිසා ඒ විසිවෙනි සංශෝධනය නිසා ඇතිවෙන අනර්ථකාරී තත්ත්වය ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී හදිසියෙම මේක කාගේ හරි පුද්ගලික වමනාවක් වෙනුවෙන් කරන කටයුත්තක් හැටියට තමයි එදා ස්වාමීන් වහන්සේලා අදහස් දැක්වේ. පුද්ගල කේන්ද්‍රීයව තමයි මේක හදිසියෙම ගේන්නේ කියලා. එහෙම නැත්නම් රටේ සාකච්ඡාව තිබුණේ අලුත් විවස්ථාවක් හදන්න තමයි රට පෙළ ගහලා හිටියේ. 19 වෙනි සංශෝධනයේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා සකස් කරගෙන ඉදිරියට රට යන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දී මේ වගේ දැඩි වසංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වෙලා යද්දී අපිට තියෙන්නේ මේ වගේ ගැටලුවක් මේ රාජ්‍ය පාලනයේ සම්බන්ධව රටේ අනාගතයේ සම්බන්ධව ගැටලුවක එල්ලීලා කාලය කාදම හිම නෙවෙයි මේ වසංගත තත්ත්වයෙන් රට මුදවාගෙන ඊට පස්සේ පුළුවන් සියලු පක්ෂ එකතු වෙලා මේ අලුත් ව්‍යවස්ථාවක් රටට හදන්න. ඒ නිසා මේක ඉතාම ඛේදනීය තත්ත්වයක් හැටියට තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් හැටියට අපි ජනතාවට තමයි මේ කියන්නේ මේකේ තියෙන භයානකකම වටහාගෙන මේ විස්ස පරාජය කරන්න කියලා. ප්‍රධාන වශයෙන්ම රටක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව වීමේදී විශේෂයෙන්ම මේ තාක් කාල පරිච්ඡේදය තුල 19 වෙනි විවස්ථා සංශෝධනයේ යටතේ ආණ්ඩුක්‍රම විවස්ථාව තුළ විධායකය විවස්ථාදායකය සහ අධිකරණය කියන මේ තුනෙහි සමතුලිතභාවයක් ඇතිවන විදිහේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. ඒක අපි කාටත් පැහැදිලියි. නමුත් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි 20 වෙනි විවස්ථා සංශෝධනයේ යටතේ සම්පූර්ණයෙන්ම මේ විවස්ථාදායකය සහ අධිකරණය කියන මේ දෙක විධායකට යට වෙන බව අපට පේනවා. ඒකෙන් වෙන්නේ ඒකාධිපති බලයක් ගම්මෙමාන වීමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි ලොකුම ගැටලුව බවට පත් වෙලා තිබෙන්නේ. එතකොට පාර්ලිමේන්තුව සම්පූර්ණ බලරහිත තත්ත්වයට පත් වෙන තත්ත්වයක් තමයි අපට පේන්නේ. ඉතින් පාර්ලිමේන්තුවට ඉහළින් ඉඳගෙන විධායක ක්‍රියාත්මක වීමක් අපට දකින්න ලැබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සමාජයක් විදිහට ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අපේ භික්ෂු නිකායවල් සංස්ථා විදිහට 20 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයේට සහයෝගය ලබා දෙනවා කියන්නේ සියතින් ගෙලසින්ද ගැනීමක් හා සමානයි කියලා අපිට පේන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කරනකොට දැන් මේ ආණ්ඩුව ප්‍රකාශ කරනවා තව මාස 6කින් අලුත් ආණ්ඩුක්‍රම විවස්ථාවක් මේගොල්ලෝ රට ඉදිරිපත් කරනවා කියලා. මාස 6ක් කියලා කියන්නේ මේ රටේ දැන් යන තත්ත්වන මාස 6 කියන්නේ ඊටම සුළු කාල පරිච්ඡේදයක්. අලුත් ආණ්ඩුක්‍රම විවස්ථාවක් මාස 6න් එනවා නම් මේ මාස 6ට මොකටද මේ 19 වෙනි විවස්ථා ඉවත් කරන මේ අලුතෙන් විවස්ථා සංශෝධනයක් විශ්ව වශයෙන් එන්නේ කියන එක ලොකු ගැටලුකාරී තත්ත්වයක්. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මේක එනවා කියලා කියන අලුත් ආණ්ඩුක්‍රම විවස්ථාවක් එන්නේ නැහැ කියන එකයි. ඒ නිසා මේ උපක්‍රමයක් කරන බව තමයි පැහැදිලි වෙන්නේ. අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා වුණේ. ඒ ඇස්සේ තමයි මේ විශ්ව ගෙනල්ලා අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියලා අපිත් කියනවා. මොකද තුනෙන් දෙකේ බලයක් තිබෙනවා නම් ඇයි අමුතු බලයක් ආරෝපණය කරගන්නා වූ කමක් දෙන්නේ? මේ දෙකේ බලයක් නේ ඕනේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කටයුතු කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී මේ අවස්ථාවේදී මේ 19ට විරුද්ධව නෙවෙයි කොවිඩ් 19ට විරුද්ධව අපි ඔක්කොම සාමූහිකව මේ පණක් ගෙනල්ලා තමන්ට බලය වැඩි කර ගන්නවට වඩා අපි කොරෝනා පරිදිවීම සඳහා සියලු ශ්‍රී ලාංකේය සහයෝගයේ සියලු ආධුනික නායකයන්ගේ සහයෝගය අරගෙන කටයුතු කරමු කියන ඉල්ලීම තමයි අපේ සාමග්‍රී මාසංග සභාව විසින් හසා මාසෙන් අපිට කරන්න පුළුවන්.
ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පිළිබඳව තම විශේෂ අවධානය යොමු වී ඇති බව විපක්ෂ නායක සජීව ප්‍රේමදාස මහතා පවසනවා. එයද පසුරුවේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය කෙරෙහි සමගි ජනබලවේගයේ සුවිශේෂී අවධානය යොමු වූ බව අවධාරණය කරමු. ආණ්ඩුව විසින් සොකීය බලලෝභී උවමනාව සහ ඒකාධිපති අවස්ථාවාදය මුල් කරගෙන ගෙන එන්නට උත්සාහ කරන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතිකාව කරලියට පැමිණි මොහොතේ සිටම සමගි ජනබලවේගය ඊට කොන්දේසි විරහිතව එරෙහි වූ අතර ප්‍රජාතන්ත්‍රවාද නාමයෙන් එය පරාජය කිරීම උදෙසා සක්‍රීය කඳවුරක් බවට විපක්ෂය පත් කිරීමට කටයුතු කළෙමු. ගරු කටයුතු මහ සංඝරත්නය නිරන්තරයෙන්ම මේ රටට එරෙහිව අනතුරු පැමිණෙන සෑම මොහොතකම එය ආපසු හරවන්නට කටයුතු කළ ඉතිහාසය අද නැවත වරක් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය තුලින් ගම්‍ය වේ. එකී නිවේදනයේ සියලු කරුණු කෙරෙහි අපගේ දැඩි ගෞරවය ප්‍රමුඛ අවධානය යොමු කළ අතර ඒකාධිපති 20 වන සංශෝධනය පරාජයට පත් කිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට ධෛර්යය සහ අදිෂ්ඨානය අප ඒ තුලින් රද බවත් මේ උතුම් දේශය ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා අපගේ ගමන තව තවත් ශක්තිමත් කරන බවත් අවධාරණය කරමු. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක ඔබට ගැනීම අවසන්. 20 වන සංශෝධනයේ නිත්‍යානුකූල භාවයේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ජනාධිපතිතුමාටත් කතානායකතුමාටත් දැනට දන්වලා තිබෙනවා. ඒක ප්‍රකාශයට පත් කරන්නේ පාර්ලිමේන්තුව ඊළඟට රැස් වෙන දිනේ අඟහරුවාදා ඔක්තෝබර් 20 වෙනිදා. ඉන්පසු ඕනෑම වෙලාවක 20 වෙන සංශෝධනයේ විවාදයට ගන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ. ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කළ පරිදි උචිත සංශෝධන ඉදිරිපත් කිරීමේ හැකියාව රජයට තියෙනවා කමිටු අධිරේදී. එසේ කළ විට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් පස්සේ අවශ්‍යයි කියලා හිතන සංශෝධන මේ සියල්ලක්ම ඉදිරිපත් කළා. අවසාන කෙටුම්පතට අන්තර්ගත කළා. තුන්වන වර කියවීමේදී 3/2ක බහුතරය ලබා ගැනීමෙන් පසු මේක නීතිගත කිරීමට පුළුවන් වෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙලේ ආරම්භය පමණයි මේක. ඊදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා අපි එක දැනග සඳහන් කරනවා පිය හරිය විදියට පාවිච්චි කරන්නත් පුළුවන් වැරදි විදියට පාවිච්චි කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වටන්ති රටේ සුබ සාධනයේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි හැමදේම වපරැසින් බැලීම අපි තන්නේ හොඳ දෙයක් කියලා මෙරටේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වීතුවා වගේම 20 වෙනි සංශෝධනය මගින් තිකරණ තත්ත්වයේ බරපතලකම් පිළිබඳව රටේ ජනතාවගේ යම් අදහස් යෝජනා ගණනාවක් ඇවිත් තිබෙනවා. ඒ වගේම අපේ මූලික ඉල්ලීම වුණේ ඉතාම ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා වන ප්‍රවේශයකට ආණ්ඩුව පිවිසිය යුතුයි කියලා දැන්ටමත් ඒ සම්බන්ධව රොමේසිල්ල මැතිතුමාගෙන් ප්‍රධානත්වයෙන් කමිටුවක් ඉදිරිපත් කළා තිබෙනවා. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා දායක සභාවක් ලෙස නැත්නම් ව්‍යවස්ථා සභාවක් ලෙස මේ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන සභාවක් ඉදිරිපත් කරන්න ඉල්ලීම තමයි අපේ තියෙන්නේ. ඊගව ජනාධිපතිතුමා පත් කරන ලක්ෂ 69ක් ඡන්ද දෙන කොටත් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියන මතය ජනාධිපතිතුමා ගෙන ගියා. ඒ වගේම 3/2ක බලයක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරපුවාම මේ රටේ අති බහුතර ජනතාවක් ඒ ඉල්ලීම ඉටු කරා. ඒකෙදිත් අපි ප්‍රකාශ කරේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ඉවත් කළ යුතුයි කියන කාරණේ. මිනුවන්කොඩ කොවිඩ් ආසාදිත පුකුරට අයත් නව රෝගීන් 90 දෙනෙකු පිළිබඳව අද රාත්‍රියේ වන විට වාර්තා වුණා. යනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් ආශ්‍රිතයින් හා සමීපතමයින් ඇතුළු එම පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 1397ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ පසුරුවේ හුදකලා ගම්මාන බවට නම් කළ මන්නාරම පටිතෝට්ටම් සහ පෙරේකඩේ යන ගම්මාන අද පසුරු 6 සිට යලිත් විවෘත කළ බව යුද හමුදාපති ලුතින ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ රාජකාරියේ යෙදී සිටින සේවකයෙකුගේ බිරිඳකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ හේතුවෙන් ඇගේ ස්වාමි පුරුෂයා හා තවත් පුද්ගලින් 6 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට පීවරගෙන තිබෙනවා. එසේම තවත් පුද්ගලින් 20 දෙනෙකුද දුම්රිය දෙපාර්තමේන්තුව තුල ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා බැඩිතුරටත් සඳහන් කළේ.
කඳාන නාගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ලෙකෝ පරිශ්‍රයේ තුල පුද්ගලින් 12 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි ජායල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SWMY විජේසිංහ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ මෙහි එක් ආසාදිත පුද්ගලයෙකුගේ දියණියක් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඒ හේතුවෙන් ඇය සමග නවාතැන්පළේ රැඳී සිටි සිසුපියන් සිවුදෙනෙකු හා එම නවාතැන්පළේ හිමිකරු ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා මේ අතර පසුගියදා COVID-19 ආසාදිතයෙකු බවට තහවුරු වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියගේ යෙහෙළියටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා කෑගල්ල මහරෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් තිදෙනෙක්ද COVID ආසාදිතින් ලෙස තහවුරු වුණා ඉන් දෙදෙනෙකු කෑගල්ල මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කරවන වන අතර එක් අයෙකු කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවේ ග්‍රැන්ඩික්ස් ගාමන්ට් එකේ කන්ටැක්ට් ට්‍රේසින් එකක් කරා ඒකෙදී අපේ OPD එකත් ඒක ඒ ලෙඩා බලන්න සම්බන්ධ වෙලා තිබුණ නිසා අපි රෝහලේ වාට්ටු 6 සහ OPD එකේ අපේ කාර්ය මණ්ඩලයේ ස්ක්‍රීනින් ටෙස්ට් එකක් කරා PCR වලින්. එතනදී තමයි අපිට මේ තුන් දෙනා පොසිටිව් කියලා දැනගන්න හම්බුනේ. බාහිර රෝගී අංශය අපි වැඩ කරනවා. ඊපද අපිට මේ වගේ තත්ත්වයක් උදා වුණාම සෞඛ්‍ය මාත්‍යාංශයෙන් දීලා තියෙනවා පැහැදිලි ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. කොහොමද අපි හයි රිස්ක් ඇන් ලෝ රිස්ක් කියලා කැටගරයිස් කරන්නේ කියලා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගම්පහ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා අදාළ සිසුවේගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු පුද්ගලයෙකු වන අතර ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුයි මෙම සිසුවියද PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත්තේ ඒ අනුව එම පාසලේ ඇය සමග අධ්‍යාපනය ලබන 12 වන ශ්‍රේණියේ සිසුවියන් සොය නිරෝධායන ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. කටුනායක ආයෝජන කලාපයේ සේවකීන් 26 දිනකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. එසේම මිනුවන්ගොඩ පූගොඩ ප්‍රදේශයේ තවත් ඇඟලුම් ආයතනයක සේවිකාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආසාදිත කාන්තාව කටුනායක ආයෝජන කලාපයේට අමතර සේවා සැපයූ කාන්තාවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව ඇගේ ආශ්‍රිතීන් සොයා PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. කොළඹ මැරින් ඩ්‍රයිව් හි පිහිටා තිබෙන NDP බැංකුවේ කාර්ය මණ්ඩල සමාජිකෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අදාළ බැංකුව විසින් සිය නිල Facebook පිටුවේ පණිවිඩයක් සටහන් කරමින් සඳහන් කර තිබුණා. අදාළ පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මේ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම කාර්ය මණ්ඩල සමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලැබමින් සිටින බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. වෛරසයේ වැළඳී ඇති කාර්ය මණ්ඩල සමාජිකයා සමග රාජකාරී කටයුතු කළ පුද්ගලයන් 50 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණ වලට භාජනය කර ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර ඊයේ දින හුදකලා ගම්මාන ලෙස නම් කළ මන්නාරම ප්‍රදේශයේ පට්ටිතෝට්ටම් සහ පෙරේකඩේ යන ගම්මාන අද පසුරු 6 සිට නැවත විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඊයේ සවස් භාගයේදී මන්නාරම ප්‍රදේශයෙන් පෙරදුන කොවිඩ් ආසාදිතයන් සොයාගෙන ඉන්න අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයාගෙන යෑමේදී එම ආශ්‍රිතයන් නිසි ලෙස සොයා ගැනීමට අවශ්‍ය වූ බැවින් ඊයේ සවස් භාගයේදී පට්ටිතෝට්ටම් සහ පෙරියකඩේ නම් වූ කුඩා ගම්මාන දෙකක් හුදෙකලා ගම්මාන දෙකක් හැටියට අපි නම් කරුණු ලැබුවා. අද දිනේ සවස් භාගය 6 සිට එම හුදෙකලා භාවය ඉවත් කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. මේ අවස්ථාවේ තවත් එක් කාරණයක් විශේෂයෙන්ම කිව යුතුව තිබෙනවා. විවිධ ආකාරයේ කටකතා නැත්නම් විවිධ ප්‍රචාරයන් පවත්වනවා. සමහර හුදෙකලා ගම්මාන සම්බන්ධයෙන් ඒත් එක්කම ස්ථානවල සුවගත් ආසාදිතයන් සංඛ්‍යාවන් පිළිබඳව ප්‍රචාර වෙනවා. අපි සෑම විටම අපේ ජනතාවගෙන් බොහොමත් නොවනකමින් ඉල්ලා සිටිනවා. මේ සියලුම විස්තර නිවැරදිව ඒ ලැබුණු වහාම සියලුම මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලබනවා. ඒවා පිළිබඳව විශ්වාසය දබන්න සමහර අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කලබල නොවන ලෙසත් අපි ඉතාමත්ම ඕනකමින් ඉල්ලා සිටිනු ලබනවා.
දම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 18ක් ආශ්‍රිතව නිරෝධායන නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙම පොලිස් බල ප්‍රදේශ 18 තුල හෙට දින සිට දින 3ක කාලයක් සඳහා වෙළඳසල් විවෘත කිරීම, ඖෂධ සල් විවෘත කිරීම තහනම් වෙනවා. දින 2කට පෙර නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පොලිස් කොස්තාපල් රියදුරෙක් නොමනා ක්‍රියාවකයේ දුන කලුතර ප්‍රදේශයේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටවලා තියෙනවා. කිසිම අවස්ථාවක නිරෝධායන ක්‍රියාවලියට බාධා කරන්න එපා. පොලිස් නිලධාරීන්ටත් අපි ඒ ආකාරයට රිටිතා දැඩිව ඒ නීතිය ක්‍රියාත්මක කරනවා 1552 බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව එහි සේවය කළ සමාජිකින් අපි හොයාගෙන තියෙනවා ඕන ආපු ගිය ස්ථානවල සිටි සීළු දෙනාම තාමත් අපිට සොයා ගැනීමට අපහසු වෙලා තිනවා අපි ඉල්ලීමක් කරනවා ඒ අයගෙන් මේ පිළිබඳව අනාවරණය කරන්න කියලා ඉක්මනින් ඉල්ලීමක් කරන්න කැමති විශේෂයෙන්ම ත්‍රිරෝද රත ඒ වගේම කුලී රත වෙනත් ආකාරයේ කැබ් රත ආදිය පදවන රියදුරන්ගෙන් ඔබගේ වාහනේ ගමන් කළේ කවුද කියලා සනාථ කර ගැනීමට යම් වැඩපිළිවෙලක් ඔබ විසින්ම සකස් කර ගන්න ඔබ දිනපතා ඔබගේ ගමන් කිරීම පිළිබඳව අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක එමත් නැත්නම් දිනපතක එමත් නැත්නම් කුමන ආකාරයක යම් සටහනක් තබා ගන්න අපි විශ්වාස කරනවා රටේ ජනතාව ඒ ඉල්ලීමට අවනතව කටයුතු කරයි කියලා පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා මේ අවස්ථාවේදී අපි කොවිඩ් 19 සමග ජීවත් වීමට අපි ඉගෙන ගන්න ඕන කොවිඩ් 19 කියන්නේ ගෝලීය වසංගතයක් එය අද හෙට ඉවර වෙන දෙයක් නෙවෙයි අපේ රටට විතරක් වෙනම මේක රෝගේ පාලනය කරලා අපිට නිදහසේ ඉන්න බෑ ඒක නිසා මේ ලෝකෙම කොවිඩ් 19 වසංගතයේ තුරන් වෙන තාක්කල් අපිටත් මේ කොවිඩ් 19 සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා වෙනදා වගේ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා එහෙම නැත්නම් ඇදිරි නීතිය පනවලා සම්පූර්ණයෙන්ම සමාජ ක්‍රියාකාරීත්වය නවත්තලා අපිට මේ කොවිඩ් 19 රෝගීට දිගින් දිගටම මුහුණ දීමට හැකියාවක් නැහැ අපි මේ තත්ත්වය අපි සාමාන්‍ය ජන ජීවිතයේ උපරිම මට්ටමේ අපිට හැකි උපරිම මට්ටමේ කරගෙන යන ගමන් කොවිඩ් 19 රෝගය පාලනය කිරීම වැදගත් වෙනවා එතෙන්දී ජනතාවගේ පැත්තෙන් ලබා දෙන දායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා මේ ඉතාමත්ම සරණ කාරණා කීපයක් ජනතාව විසින් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අපි අපේක්ෂා කරනවා ඒ ඉතාමත්ම වැදගත් වෙනවා ඒ ප්‍රධානම දේ තමයි අනවශ්‍ය විදියට සමාජයට පැමිණීමෙන් වළකින්න මෙතනදී මුළු රටම ලොක්ඩවුන් කිරීමක් නැත්නම් සංචරණ සීමාවක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ අනුව තාක්ෂණික වශයෙන් අවශ්‍ය වෙන්නේ රෝගීන් ඉන්න කලාප රෝගීන් හඹාගෙන යන තෙක් සා රෝග ප්‍රතිකාර සඳහා යොමු කරන තෙක් එය අවදානම් කලාපයක් හැටර හඳුනාගත්තම ඒ කලාපයේ පමණක් සංචරණ සීමා කිරීම මේකද අපි නිරීක්ෂණය කරන එක වැදගත් කාරණයක් තමයි විශේෂයෙන්ම ඉරුවෙලිය තියෙන වාතාශ්‍රය හොඳින් තියෙන කලාපවල මේ රෝගයේ පැතිරීම ඉතා දරුණුට සිද්ධ නොවන බවක් අපි නිරීක්ෂණය කරනවා නමුත් වායු සමීකරණයේ තියෙන බොහෝ විට එක්ක බොහෝ බෙහෙවි එකතුව කටයුතු කරන ආයතනවල මේ රෝගයේ පැතිරීම වඩාත් වේගෙන් සිද්ධ වෙන බව මෙතනදී නිරීක්ෂණය කරනවා වගකීම් විරහිත රෝගයේ ගැටෙන්න හැකියාව තිබ්බ අයත් ඒ ගැන තැකීමකින් තොරව කටයුතු කළොත් එහෙම ඉදිරි සති දෙක තුනතුලදී මේ රෝගයේ විශාල ප්‍රමාණයකට පැතිරෙන්නට පුළුවන් එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් එනවා මේ දිනවල පැතිරෙමින් පවතින COVID-19 වෛරසය ශනිකව පුද්ගලයන් හට ආසාදනය වීමේ තත්ත්වයක් පවතින බැවින් ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම සෞඛ්‍ය මාධ්‍යංශයේ නව මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ වෙනකොට මේ වෛරස් එක පිළිබඳව අධ්‍යයනය කරපු විශේෂඥ වෛද්‍යවරුන් කියලා තියෙන්නේ මේ දවස්වල පැතිරෙන වෛරස් ප්‍රභේදයේ විරුලන්ස් එක වැඩි කියලා. විරුලන්ස් එක වැඩි කියන්නේ ඉතා ලිහසියෙන් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. එහෙම බෝ වුණාම ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය අභිබවා ගිහිල්ලා වැඩිපුර වෛරස් ප්‍රමාණයක් ඔවුන්ගේ සිරුරේ නිපද වෙන්න පුළුවන් කියලා. ඒක මේ පරීක්ෂණ කරන විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රකාශයට පත් කළා තියෙනවා. කොවිඩ් මර්ධනය කර ගැනීමේ හොඳම ක්‍රමවේදය තමයි සත්‍ය හෙළි කිරීම. PCR පරීක්ෂණේ පොසිටිව් වෙන්නේ වෛරස් එක ඒ වෙලාවේ ඇක්ටිව්ලි තමන්ගේ ශ්වසන මාර්ගයෙන් එළියට යනවා නම් විතරයි. එතකොට අපි සාම්පල් එක ගන්නකොට ඒ වෛරස් එක ඒ සාම්පල් එකට එකතු වුණාම වෛරස් විස බීජය සාම්පල් එකට ආවොත් තමයි PCR පරීක්ෂණේ පොසිටිව් වෙන්නේ. රෝගේ වැළඳුණාට පස්සේ ශරීරයේ ඇතුලේ රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණ හැකියාව ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිකරණ හැකියාව කියන්නේ ඇන්ටිබොඩි හැදෙනවා කියන එක. ඒ ඇන්ටිබොඩි හැදුනහම වෛරස් ලෝඩ් එක අඩු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක ඊයේ දවසේ පොසිටිව් වෙලා
අද දවසේ නෙගටිව් වෙන්නත් පුළුවන් මේක ලෝකෙත් එහෙම වෙලා තියෙනවා නමුත් මේ පුද්ගලයා සමාජයට උදාහරණව නෙවෙයි ඔහු අඩුම ගානේ ගෙදරදී නිරෝධායනයට හරි යොමු කරලා නැවතත් PCR පරීක්ෂණ කරලා තමයි මේ පුද්ගලයාව සමාජයට උදාහරින්න අනුමත කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බටහිර වෛද්‍ය විද්‍යාවේ අනුව මේ වෛරස් එකට ප්‍රතිකාරයක් තාම හොයාගෙන නැහැ මම එක ඉල්ලීමක් කරන්න කැමතියි මාධ්‍යෙන් මුඛ ආවරණයක් නැතුව පාර යන මිනිස්සු දැක්කොත් අපි සියලු දෙනා එකතු වෙලා ඒකට විරුද්ධ වෙමු කොරෝනා වෛරසයට මුහුණ දී හැකි හොඳම ප්‍රතිකාරය ඉහළ ශරීර ප්‍රතිශක්තිකරණයක් පැවතීම බවයි හෙළ වෛද්‍යවරුන් පවසන්නේ. යනුව ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ ඉහළ නන්මන තවත් හෙළ ඔසුවක් හඳුන්වා දීම අද සිදු වුණා. අදවන විට ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් මුහුණ පා සිටින කොවිඩ් වසංගත තත්ත්වයට ලොව පුරා බටහිර වෛද්‍යවරුන් ඖෂධ සෙවීමටත් එන්නත් නිෂ්පාදනයටත් නැඹුරු වී ඇති කාලවකවානුවක හෙළ වෙදකම තුලින්ද කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් නිෂ්පාදනය කර තිබෙනවා. දේශීය ඖෂධ අනුසාරයෙන් නිපදවා ඇති මෙම ඖෂධය සුවධරණී ලෙස හඳුන්වනු ලබන අතර ශාරීරික ප්‍රතිශක්තිකරණයේ වර්ධනය මෙම ඔසුව මගින් සිදුවන බවයි දේශීය වෛද්‍යවරුන් පවසන්නේ මේ දෙයියන්ගේ ලෙඩෙන් ආරක්ෂණ වේදී වුන් දැනගෙන තිබිටියා. වුන් ඒකට නිසි පිළිවෙත් පිළිපැද්දා. හැබැයි අපි මේ සංකල්ප සියල්ල අද අමතක කරලා නවීන ලෝක බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක ඉදිරියට ගියා. ලෝකේ බටහිර වෛද්‍ය විද්‍යාව ලෝකෙට හඳුන්වා දීපු සියලුම රටවල් අද පෙ ඒ සියලුම රටවල් අද අසමත් වෙලා තියෙනවා. වුන්ට කරගියා ගන්න දෙයක් නැහැ. මිනි ගොඩ ගහනවා. එහෙම තියෙන රටේ 2020 මාර්තු මාසේ ලංකාවේ රෝගියෙක් වාර්තා වෙනවත් එක්කම අපි ආයුර්වේද පරිදි විදියට මැදිහත් වෙලා ප්‍රතිශක්තිකරණ පානයක් හා දුමයන ඖෂධයක් හඳුන්වා දුන්නේ. මේක අනාදිමත් කාලයක් අපේ මිනිස්සු භාවිතා කරපු ඖෂධ මේකදී. මේ ඖෂධය නිසා අනාදිමත් කාලයක් තිබුණු කැස්ස, එහෙම නැත්නම් පීනස, ශ්වාස රෝග, එහෙම නැත්නම් අපි කියනවා හතිය රෝග කියලා සමනය වුණා. මාස 6ක් තිස්සේ අපිට කැස්සක් හෙම්බිරිසාවක් කියන එක දකින්න නැතුව ගියා. ඒකට නිරෝධායන අනිකුත් ප්‍රමුවේදත් බලපෑවා. ඒ වගේම මේ ඖෂධය විතර ප්‍රබල විදියට බලපෑවා. මේ ඖෂධය අපි භාවිතයට ගත්තේ කොත්තමල්ලි වෙනිමල්ගට වියලිඟුරු හීන් අරත් කියන වර්ග 4. මේ ඖෂධ වර්ග 4 පිළිබඳව ඇන්ටී වෛරල් ඉෆෙක්ට් එකක් තියෙන වෛරස් මේ සියල්ලම. මේ අක්මාව දුර්වල වීම නිසා තමයි ගොඩක් වෛරස් රෝග ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ. අක්මාවට ප්‍රධාන වශයෙන්ම තාමත් හොඳම ඖෂධයක් තමයි වෙනිමල්ගට. අනෙකුත් සියලුම ඖෂධවල රාශනෝපන ගුණ පැකට් 10,000කට වැඩි මේ අවස්ථාව වෙනකොට මහජනතාව ඉතා බහුල සංඛ්‍යාවක් භාවිත කළා. කිසිම අතුරු අබාධයක් ඇවිල්ලා නැහැ. අපේ රටේ පවතින පාරම්පරික වෙදකම ගැන වැඩි වැඩියෙන් හිතන්න ඕන කාල පරිච්ඡේදයකට අපි ලම් වෙමින් ඉන්නවා. මේ හඳුන්වා දෙන ඖෂධීය ප්‍රතිශක්තිකරණ පානය පාරම්පරික වෛද්‍යවරුන්ගේ වට්ටෝරු සැලකිල්ලට අරගෙනමින් තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ කටයුත්තට මැදිහත් වෙලා තියෙන්නේ. මේ ආසාදිතත්වයෙන් ලෝකෙම මුදා ගන්න පුළුවන් ඖෂධ අපේ රටේ හෙළවෙද කමේ තියෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒවා ඉදිරියට ගෙන යාම සඳහා උත්සාහය තමයි මේ ආරම්භ වෙන්නේ. වත්මන් ආණ්ඩුව දේශපාලන වාසිය උදෙසා කොරෝනා වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු වසන් කිරීමට උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතෝල මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සෞභාග්‍යයේ ආණ්ඩුව අභාග්‍ය ආණ්ඩුව බවට පත් වෙලා තියෙන රටේ ජනතාවට. ඒකට ප්‍රධාන හේතුව තමයි කොවිඩ් සම්බන්ධයෙන් රජයේ දිගින් දිගටම බැලුවේ අපි ලෝකයේ හොඳම කොවිඩ් මර්ධනයේ රට හැටියට තමයි හැම වෙලෙම පෙන්වන්න බැලුවේ. ඒ හැම එකක්ම ආණ්ඩුව කටයුතු කරේ මේ දේශ මේ වෙනකොට මේ වාර්තා නිසි ආකාරයෙන් ජනතාවට මාධ්‍යයට ලබා දෙන්නේ නැති තැනකට ඇවිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයන්ගේ මතය බැලුවහම මේ වෙනකොට මේ රෝගේ සමාජගත වෙලා කියන එක තමයි අපිට නම් පැහැදිලි වෙන්නේ. ඒ වගේම අපි දකිනවා මේ කොවිඩ් තත්ත්වය තුළ කොරන්ටයින් නීතිය එක් එක් අයට එක් එක් ආකාරයෙන් පාවිච්චි කරනවා. දැන් අපි දකිනවා මේ දෙවනි රැල්ල ආරම්භ වෙන්න ඉන්දියාවේ ඉඳලා ආපු කණ්ඩායම සම්බන්ධයෙන් PHI මහත්තුරු කියලා දිනවා අපි දැනුවත්ව නම් කිසිම කෙනෙක් නීති රීති වලට යටත්ව දින 14ක් හෝ එහෙම නැත්නම් ඊට පස්සේ නිවසක දින 14ක් හෝ හිටියා කියන එක එයාලා දන්නේ නැහැ කියලා. ඒ වගේම අපි දන්නවා මේ මෑතකදී චීන දූත පිරිසක් ආවා. ඉතින් මේ අයටත් වෙන නීතියක්. ප්‍රශ්න කරාම සෞඛ්‍ය අමාත්‍යතුමෝ මේ මොකද්ද කිව්වේ? චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ තනතුරු දරන අය කියලා. ඒත් අපි ආණ්ඩුවෙන් අහන්න කැමති චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ තනතුරු දරන අයට මේ කොවිඩ් හැදෙන්නේ නැද්ද? හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 6කට වැඩි කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා දෙවන වරටත් අද පෙරවරුවේ පැමිණියා. තවර බදාදා යනවා ඉතින් බදාදා පස්සේ කතා කරමු ඈ අන්තිම දවසේ කතා කරමු බොහොම ඉස්සෙල්ලා දැන් යහපාලනේ හිටපු මහපාලකයන් දෙදෙනා වනේ ජනාධිපති සහ අගමැති අතර තිබිච්ච විරසකයේ තමා මේ පාස්කු ප්‍රහාරයට හේතුව කියලා
සඳහන් වුණා. ඒක ඔබ පිළිගන්නවාද එහෙම දෙයක් වෙලා තියෙනවද? එහෙම කොමිෂන් සභාවේ පරීක්ෂණ වලින් සොයාගන්න. හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබා දෙන අවස්ථාවේ එම සාක්ෂි වලට සමන් දීම සඳහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ද පැමිණ සිටියා. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ද පාස්කු කොමිසමේ සාක්ෂි විමසන අවස්ථාව සඳහා අද පැමිණ සිටියා. සාක්ෂි විමසීමෙන් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මහජන දිනයත් ඉතින් අවලංගු වුණා. මටත් හිතුණා ඇත්තට මේ කොමිෂන් සභාව තුල සිද්ධ වෙන දේවල් අපි රාත්‍රී රූපවාහිනියෙන් දකින්නේ. ඒ නිසා මටත් හිතුණා මේ තැනට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. බොහොම හොඳට සාක්ෂි විමසනවා, කතා කරනවා, දකින්න ලැබුණා. ඉතින් මම හැමෝගෙම දේවල් අහගෙන ඉන්න දන්නේ නැහැ අවසාන බිඳුව. ඊට පස්සේ ජනාධිපතිතුමා පැහැදිලිව කියන්නේ මේ විරසකයට ප්‍රධාන හේතුවක් තමයි අපේ බුද්ධි නිලධාරීන්, අපේ ආරක්ෂකංශය ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම. අපේ රණවිරුවන්ට අනවශ්‍ය විදියට හිරිහැර කිරීම. අයියා පාලන ආණ්ඩුවේ තිබ්බේ වැරදි කරපු අයට දඬුවම් දෙන්නේ. කිව්වා මාධ්‍යවේදීන් අතුරුදහන් වුණා, මාධ්‍යවේදීන් මරලා දැම්මා. ඒ සම්බන්ධව අපි ක්‍රියාමාර්ග ගන්න එක කවුරු හරි ඒව කරා නම් වැරදි එච්චරයි. අපිට ඕන විදියට ආණ්ඩුව කරන්න බෑ. මේක අධිකරණයේ කටයුත්ත. පරීක්ෂණ කරන්නේ පොලිස් කාණ්ඩයම. ආණ්ඩුවකට ඒව හදිසි කරන්න පරක්කු කරන්නවත් බෑ. රියාජ් බදියුදී නිදහස් කිරීම තුලින් සහ විමර්ශන කටයුතු නැවැත්වීම මගින් අදාළ සිද්ධිය හා සම්බන්ධ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව අඩපණ වී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙරවිය පවසනවා. ගරු නීතිපතිතුමා සමග සිදු කරන ලද සාකච්ඡාවේදී අනාවණය වූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්නද අල්විස් යන අයවලුන් විසින් රියාජ් බදුද්දීන් යන අයව නිදහස් කිරීම සම්බන්ධයෙන් සහ විමර්ශන නැවැත්වීමට කටයුතු කිරීම මගින් එම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව විමර්ශන නතර කිරීම නිසා අඩපණ වී ඇති බවත් එම විමර්ශන නවතා රියාජ් බදුද්දීන් යන අයවලුන් නිදහස් කිරීම සඳහාගත් පියවර සාධාරණීකරණය කළ නොහැකි තීරණයක් බවටත් පෙනී ගියා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පහත කරුණු සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කර නොමැති බවට අනාවරණය වුණා. රියාජ් බදුද්දීන් යන අයට අදාළව මුදල් විශුද්ධි කරන වරද සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු නොකිරීම, එනම් ඊට අදාළව රියාජ් බදුද්දීන් යන අයගේ වත්කම් බැරකම් වාහන ඇතුළුව අනෙකුත් දේපළ බැංකු ගිණුම් සහ බැංකු කටයුතු ව්‍යාපාර කටයුතු පිළිබඳ සුදුසු විමර්ශනයන් සිදු නොකිරීම, එසේම මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් හෝ කිසිදු වැටහීමක් හෝ පළපුරුද්දක් නොමැති නිලධාරියෙකු අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් නොමැති නිලධාරියෙකු පත් කර ඇති බවට අනාවරණය වුණා. එසේම ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් යෙදවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයන් සිදු කර නොමැති තත්ත්වයක් අනාවරණය වුණා. ඉහත සියලු කරුණු කාරණා සැලකිල්ලටගෙන ගරු නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු විශේෂ පියවර සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් අද දින ලබා දීමක් සිදු කළා. එම සම්පූර්ණ විමර්ශන ගොනු මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබා දීමක් සිදු වුණා. ගව ඝාතනයට එරෙහිව සියතගෙන එන විශේෂාංගය දැන්. රතුමස් ගණයට අයත් වන මස් වර්ග ලෙස සැලකෙන ගවමස් ඇතුළු ශීරපායි සතුන්ගේ සියලු මස් වර්ගවල පිළිකාකාරක සංඝටක ඇතුළත් වන බව ගව ඝාතනයට එරෙහි අපගේ වැඩසටහනෙන් අප පසුගිය දිනවල තොරතුරු අනාවරණය කළා. අප අද දින වාර්තා කරන්නේ රතුමස් ගණයට අයත් වන ගවමස් ඇතුළු ඒ ආශ්‍රිත අනෙකුත් මස් වර්ගවලින් සිදුවන තවත් අහිතකර සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳවයි. ගවමස් වලින් හෘදයාබාධ ඇතිවන බව ඔබ දන්නවාද? අද අවධානය ඒ පිළිබඳවයි.
ඔව් අපි වර්තමානයේ හෘද සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු විදිහට අපේට හෘද ආබාධයකින් පසුව අපේ වෙත යොමු වෙන රෝගීන්ට අපි කියලා දෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ ගව මස් සහ ඒ වගේ ආශ්‍රිත අනිත් මස් වර්ග පරිභෝජනයේ පුළුවන් තරම් වැලකී සිටින කියන එක. විශේෂයෙන්ම ගව මස් සහ ආශ්‍රිත අනිත් මස් වර්ග වල අඩංගු වන මේ සැචුරේටඩ් කියන තෙල් වර්ගය ප්‍රජුවම හෘද ආබාධයන් වලට බලපානවා. ඒකට හැකියාවක් තියෙනවා හෘදයට බලපාන නරක කොලෙස්ටරෝල් කියන සංඝටකය වැඩි කිරීම තුළින් හෘද ආබාධයන්ට ඍජුවම බලපෑමක් ඇති කිරීමට මේ ගව මස් සහ ඒ ආශ්‍රිත මාංශ වර්ග වලට හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඉතාමත්ම බහුලව දෙන උපදේශයක් තමයි මේ හෘද ආබාධයකින් පසු අපි වෙත යොමු වෙන රෝගීන්ට මෙවැනි මස් වර්ග පරිභෝජනයෙන් වැලකී සිටීම කියන එක. හෘද ආබාධයක් ඇතිවීමට පෙර අපේ කුඩා ළමුන්ට තරුණයන්ට මොනවද දෙන අවවාදය කියන එකත් අපි සැලකිලිමත් යුතු කාරණයක්. අපි හෘද ආබාධයෙන් පසුව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වඩා හෘද ආබාධය පෙර මේ හෘද ආබාධ ඇතිවීම වළක්වා ගැනීම තමයි සිදු කළ යුත්තේ. වර්තමානයේ සිද්ධ වෙන මේ අධ්‍යයන වාර්තාවලට අනුව අපිට දක්න ලැබෙන දෙයක් තමයි මේ ගව මස්. ඒ වගේම මේ ගව මස් වලින් සිදු වන නිෂ්පාදන උදාහරණයක් විදිහට ගත්තොත් මේ සොසේජස් කියන වගේ දේවල් මගින් දීර්ඝ කාලීනව හෘද ආබාධ සහ ඒ ආශ්‍රිත හෘදේ වාහිනී සහ ශාරීරියේ වාහිනී තුල ඇතිවන්නා වූ රෝගාබාධයන් අලුත් අධ්‍යයන වාර්තාවන් අනුව 16ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විශේෂාංගයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.